මේ සඳුන් අනිත් අය ගැන හිත හිත හිටියම ශිෂ්‍යත් විභාගේ පේල් වෙන්න අය වෙන්නේ. බාසල් සර් කියන්නේ අනිත් අය ගැන හිත හිටියොත් රේස් එක ගිහලා ඉවරයි කිය. බාසල් සර් එහෙම හිතන එකේ තමයි වැරද්ද තියෙන්නේ. මම නම් කියන්නේ ඉගෙන ගන්න හැම ළමයෙකුටම එකම විදියට දැනුම ලැබෙන්න ඕන. දැන් හැම ළමයෙකුටම මේ සල්ලි නැහැනේ ඔය බාසල් සර්ගේ පන්තියට යන්න. මෙයාලට ඉගෙන ගන්න ඉතින් කෙලස ඉන්නවනේ. මෙයාල ගැන අපි බාසල් සර් හොඳ නැහැ කියලානේ. මේ ධම්මික සර් කොහොමත් වාසල් සර්ට වඩා හොඳට උගන්වනවා. ඒ සර් දක්ෂයිනේ. මේ කිම්බිච්චාගේ ඉඳගෙන හැමදාම ගිනියම් උස්සන මේ ස්කෝලේට පෝස්ටර් ගහපේකට ගෑල්ලවයිනොත් එකදයිනේ. මේ මොකද කිව්වේ? අපි නම් ওই ඔයාලගේ වැඩවලට සම්බන්ධ නැහැ හරිද? අපි හිටිය අපේ පාඩුවේ. ගෑල්ලම කෝ විතර රුවන්ෙට ගේන්දිය. කටුස්සි වගේ ඉඳලා මාර කට සරයිනේ. දැන් කවුද හලෝ කටුස්සි? මට මගේ අම්මා ලස්සන නමක් දාලා තිනවා රුවණි කියලා. ඒ නමෙන් කතා කරනවා. හරියට හයිනෝට්. මෙයාල කොහොමද දෙදින් බලන්නේ ඔය කටින් ගේම ගහලා දිනන්නනේ. ඔව් අපි තමයි හැමදාම දිනුවේ. ඕගොල්ලෝ ඉතින් අපිත් එක්ක ඉරිසියයිනේ. ඒකනේ අපිත් එක්ක ෆයිට් කරන්නේ. හරි වැඩේනේ අපිට ඉරිසියා කරන්න. හරියට ඉගෙන ගන්නව නම් කමකුත් නැහැ. ඉගෙන ගන්නට ඉගෙන ගන්න දෙන්නෙත් නැහැ. අපි ඉගෙන ගන්නවා තමයි. බලනවා ශිෂ්‍යයෝ බලන වැඩේම ලකුණු ගන්න. ඔයගොල්ලෝ අපිද කියලා. ගන්නේ කියලා තමයි බය. පන්තියේ ගණන් වල ලකුණු 25ක් ගන්න එක්කලා කොහොමදනේ ශිෂ්‍යත්වයේ වැඩිම ලකුණු ගන්නෙ? මේ ගණන් වල ලකුණු ගන්නෙ මම. මම ඒක බලා ගන්න හරියද? තව මොන හරිද කිව්වොත් දෙනවා ගන්න පැලෙන්න කටුස්සි. මොකද්ද කිව්වේ?